මීට දින කිහිපයකට පෙර ප්‍රවීණ රංගන ශිල්පිනී ශරණි තාරකා සියලුම රංගන කටයුතු වලින් ඉවත් වුණා. ඒ ඇගේ විවාහය වෙනුවෙන් සාර්ථකව විවාහය පැවැත්වීමෙන් පසුව ඇය නැවත ලංකාවට ඇවිත් ඉන්නේ. ඉතින් ඇය ආයෙමත් රංගන කටයුතු පටන් අරන්. කියා දෙන්න ආදර තරම් කතාව මෙතරම් ජනප්‍රිය වෙන්න ශරණි තාරකා ප්‍රධාන හේතුවක් වුණා. ඉතින් ඇය නිෂ්පාදන මණ්ඩලයේ ආරාධනාවක් මත ආයෙමත් කතාවට සම්බන්ධ වෙනවලු. කතාව ඉදිරියට ස්නේහගේ පැමිණීම එක්ක මේ විදියට වෙනස් වෙනවා. ස්නේහ දැනටමත් නීතියෙන් නිර්වාණ එක විවාහ වෙලා ඉන්නේ. ස්නේහට තවත් නිර්වාණව අවුල් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ස්නේහ මේ පාර නීති අනුකූලව නිර්වාණගෙන් ඩිවෝස් වෙනවා. ඒ වගේම නේහ කියන්නේ ස්නේහගේ ළඟම ඥාති සහෝදරියක්. ඒ වගේම නේහගේ සහ නිර්වාණගේ සම්බන්ධය ගැන ස්නේහ දැනගන්නවා. ස්නේහ එකට ආශිර්වාද කරලා පැත්තකට වෙනවා. ඒ වගේම කතාවේ ඉදිරියට පොලිස් නිලධාරීන් යටගැසූ අනුත්තරගේ සියලුම තොරතුරු එළියට එනවා. ඒ වගේම මේ වෙනකොට ඔවුන්ගේ බිල්ලට හසු වී සිටින නිර්වාණව නැහැගේ මැදිහත් වීමෙන් බේර ගන්නවා. ඉදිරියට අනර්ග සහ දිගසි අතර ආදර කතාව පටන් ගන්නවා. අනර්ග ඡන්දයෙන් දින්නට පස්සේ දිගසිගේ තාත්තගේ අකමැත්ත නැති වෙලා යනවා. ඉතින් කියා දෙන්න ආදරය තරම් මේ වගේ අනුමාන ඉදිරියටත් බලන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා.